ගන්න බලන්න බහිර්ව පූජාවට අවශ්‍ය කරන දේවල්. හැබැයි මේවා එකක් නෑර විෂ්ණු කර හරියටම ලියා ගන්න ඕනේ. නැත්තම් පූජාව කරන්න වෙන්නේ නෑ. Don't worry Mr. Kapoor. ඔයා කියන්න මම ලියන්න එකක් මිස් වෙන්නේ නෑ. පළතුරු වර්ග 5යි. පුළුටු වර්ග 7යි. පාට 7ක මල් මාලා 7යි. ධාන්‍ය වර්ග 5යි. මිශ්‍ර ගිනි බතයි. තැඹිලි ගෙඩි 9යි. සුදහලෝ තැඹිලි බොන්න බෑ මේ මහරෑ සීතලේ සෙම. මෙහෙම කරමු. සුපිරි කෝපියක් හදාගෙන යන්න. ආ මොකද කියන්නේ? ඒ කන්ද උඩ ඉඳන් හොට් හොට් කෝපි එකක් බොද්දි සැප කොමද? අයියෝ ළමයෝ තැඹිලි ගෙනියන්නේ මේ ඔයාට බොන්න නෙමේ බහිර වැයට බොන්න. තමුසෙට ට්‍රැක් දු උඹ හිතුවද ට්‍රිප් එකක් යනවා කියලා. බූරුව. තෝ කටපියන් හිටපන්. තොට මේකවන්න ඔළුවට. අංකල් මේ. හිටපන් පැත්තකට ගා. දුව ගන්න නේද? දැන් ගහන මං උඹට. මේ වෙන වෙන වල්පල් තියලා මේ වැඩේට අවධානය යොමු කරපල්ලා. ආ? තව මොනවද කප් මහත්තයා? තව ලියාගන්න අඩිවලං 7යි. බුලත්කොළ 9යි. බඩ වර්ග 5යි. බඩ වර්ග කිව්වේ ලොකු බඩවල්ද පොඩි බඩවල්ද නැත්නම් මේ අපේ ගානේ බඩවල්ද? මේ මගේ ගානේ. යකෝ බඩ කියන්නේ තමුසලෑ බඩ නෙමෙයි මේ කේල් බඩ පොල් බඩ කිතුල් බඩ වගේ දේවල්. මේ මොකක්ද මේ මේ ළමයාගේ පිස්සු විකාරයෙන්ද මට ලියන්න කියන්න දේවලුත් අමතක වෙනවා. අන්න හිල්ලන ඩොක්ක. මේ හැම එකම විසුරුට ගන්න එපා බං. කවුද මේ විසුරුට ගත්තේ? දැනෙද්ද ලැබුවේ. ඔබ මම මේ කදියම් මේ මම ලියන්න පාඩු හිටපන් තෝ. හරි. ප්‍රවීණා සමාධිගේ කාමරයට ගිහිල්ලා බලපන්. ඒකේ කාලාද කියලා. කපු මාත්‍යා කිව්වනේ එක වේලක්වත් බඩගින්නේ තියන්න එපා කියලා. යන්නම් හැබැයි මුට මේක දෙන්න එපා. මම දැක්කම ගහන්න කියලා. හරි යන්න. ලැබෙන්නේ නැංගල් ලෝරේ.